ආයිබෝන ඔබතුමාට ඉතිහාසයේ පළමු වතාවට විපක්ෂ නායකවරයෙකුට එරෙහිව ජනතාව නැගිට්ටා. මේ හඬට කන්දිය යුතු නැද්ද? මම විශ්වාස කරන්නේ නැහැ මේ පළවෙනි වතාව කියලා. කිසිවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක අපි හැම විටම ජනතාවගේ හඬට සවන් දීමට සූදානම්. කරු ජයසූරි මහතා පක්ෂ නායකත්වයට සුදුසුයිද? මේ වසර සඳහා 2011 දෙසැම්බර් 31 වෙනිදා දක්වා පක්ෂයේ නායකත්වය සඳහා එබැර්තුවක් නැහැ. ඔබතුමාට වෘත්ති සමිතිවල නායකත්වය දුන්න නිසාද පක්ෂ නායකත්වය ආරක්ෂා කරන්නේ? ඒ අසත්‍යයක්. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා තමයි මාව දේශපාලනයට ගෙනාවේ. මගේ සුදුසුකම් අනුව, මගේ කැපවීම අනුව, මගේ ජේෂ්ඨත්වය අනුව මට ලැබිය යුතු ස්ථාන ලැබීම පිළිබඳව මම හිතන්නේ පක්ෂයේ කිසිම කෙනෙක් විරුද්ධත්වය ප්‍රකාශ කරලා නැහැ. රණසිංහ ප්‍රේමදාස මහතා නම් ඔබතුමාව දේශපාලනයට ගෙනාවේ. ඔබ මේ අවස්ථාවේදී සිටිය යුත්තේ සජිත් ප්‍රේමදාස මහතා සමග නොවේද? ඔහු හරියට දැනට තිබෙන අපේ පක්ෂයේ තිබෙන ලස්සන පිපෙන්න තියෙන මල විකසිත වෙන්න තියෙන මල මේ විකසිත වෙන්න තියෙන මල බලහත්කාරයෙන් විකසිත කරවන්න ගිහිල්ලා ඔහුව විනාශ කරන්නට මම සූදානම් නැහැ. ඉදිරි මහනගර සභා ඡන්ද එක්සත් ජාතික පක්ෂයට දිනන්න පුළුවන්ද? නගර සභා මහනගර සභා ඡන්දයක් ඔන්න මෙන්න කියලා මේ ආකාරයේ ඝට්ටන මතභේද ඇති කර ගැනීම කිසිසේත් සුදුසු නැහැ. ආණ්ඩුව ඔබේ නායකයාව ආරක්ෂා කරනවා කියලා චෝදනා කළොත්? මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කියන්නේ පරණත දේශපාලනඥයෙක්. ඔහුට ලබා ගත හැකි උපරිම වාසි දේශපාලන වාසි ලබා ගැනීමට ක්‍රියා කරනවා. ඉතින් ඒ ඔහුගේ උපක්‍රමයට ඒ ඔහුගේ උගුලට නොවැටි ක්‍රියා කරන්නට බුද්ධිමත් පරණත දේශපාලනඥයෝ හැටියට අපි ක්‍රියා කළ යුතු තිබේ. සජිත් කරු දෙදෙනාගෙන් ඉදිරි නායකත්වයට වඩාත් සුදුසු කවුද? අපේ රටේ ජනතාව අතර විශාල ජන ප්‍රසාදයක් දිනාගෙන තිබෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයා. සජිත් ප්‍රේමදාස මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස රටවටේ ගිහිල්ලා පක්ෂය ශක්තිමත් කළගත්තොත් ඔහුට අනාගතයේ සුබවාදී වෙනවා. අනාගතයේ නායකත්වය ලබා ගත හැකි වෙනවා.